ස්වාමින් වහන්ස කරණීය මෙත්ත සූත්‍රය ගිහි පැවිදි බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන වටිනා පිරිත් සූත්‍රයක්. මේ කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන කතාව පිළිබඳව අප කැමති ස්වාමින් වහන්ස මේ මොහොතේ පැහැදිලි කරගන්න. මෙහෙමයි නෝනා. කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන ගත කතාව වෙන්නේ ලෞතර බුදුරයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍ය බියක් නිසා. अरमुनुरा එතකොට බියට පත් වුණා කියන්නේ මේගොල්ලන්ට දස් උඩ වැඩ හිටින්න බැහැ. මොකද ස්වාමීන් වහන්සේලා පල්ලෙහා වැඩ සිටින නිසා. ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා, ඒ කියන්නේ සද්ධාාවක් සකස් වෙච්ච අමනුෂ්‍ය නෙමෙයි ඈ. ඒ නිසා මේ අය තීරණය කරනවා අපි මේ ස්වාමීන් වහන්සේලාව බිය ගන්නවලා මෙතනින් අපි පිටත් කරනවා කියලා. එහෙම මේ අමනුෂ්‍යෝ තීරණය කළා ස්වාමීන් වහන්සේලාට එක 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 ආකාරයෙන් රාත්‍රියේ බය ගන්නවා. ඒ කියන්නේ එක එක විකාර රූපී දේවල් පෙන්නලා, හීන පෙන්නලා එක එක ආකාරයෙන් අමනුෂ්‍ය ස්වාමීන් වහන්සේලා බය ගන්නවා. එතකොට මෙතනදී අපි දකින්න ඕනේ අමනුෂ්‍යයින් මේ ආකාරයෙන් මෙතනදී ස්වාමින්වහන්සේලාව බියට පත් කරන්න හේතුවක් ස්වාමින්වහන්සේලා තුල යම් දුර්වලතාවයක් තිබිලා තියෙනවා. තේරෙනවද? උන්වහන්සේලා සීලයෙන් පරිපූර්ණ වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා තුල ලෝභ දේශ මොහයන් හරි තිබිලා තියෙනවා. මොකද එහෙම නොතිබ්බා නම් අමනුෂ්‍යයින්ට මේසා පීඩාවක් කරන්න පුළුවන් කම නැහැ. නමුත් මේ අමනුෂ්‍යයින් පීඩාවට පත් කරද්දී ස්වාමින්වහන්සේලා මේ ස්වාමින්වහන්සේලා මේක තව කෙනෙකුට හෙළිගලේ නැහැ. නමුත් අවසානයේ නායක ස්වාමීන් වහන්සේ හැර අනිත් ඔක්කොම මේ අමනුෂ්‍ය පීඩාවට පත් වෙනවා. ඒතකොට සුමානයක් විතර ගියාට පස්සේ නායක ස්වාමීන් වහන්සේ දකිනවා මෙතන කණ්ඩායමේ මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා වැහැරිලා. සිරුරෙන් වැහැරිලා බියටපත් වෙලා මේක දැක්කට පස්සේ තමයි නායක ස්වාමීන් වහන්සේ විමසන්නේ මොකද කියලා. ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා කියන්නේ අපිව මේ ආකාරයෙන් අමනුෂ්‍යයෙන් අපිට බිය ගන්නවා කියලා. ඒ වෙලාවේ මේ කණ්ඩායමේ හිටිය නායක ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේලා එක් කරගෙන ලෞතර බුදුරයන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා මේ කාරණය සැලකලාට පස්සේ ඊට පිළිතුරක් හැටියට තමයි බුදුරයන් වහන්සේ කරණීය මෙත සූත්‍රය දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ අමනුෂ්‍යයෙන් බිය ගැනීමට පිළිතුරක් හැටියට කොහොමද දැන් මේ අමනුෂ්‍යයින් එක ජීවත් වෙන්නේ කියන කාරණය. එතෙන්දි බුදුරයන් වහන්සේ කියනවා මහණෙනි ඔබලාට සුදුසුම තැන මෙතනයි. ඒ නිසා අමනුෂ්‍ය බිය කළා කියලා ඔබලා මෙතනින් යන්න අවශ්‍ය නැහැ. එනිසා මේ කරණීය මෙත්ත සූත්‍රය සතියට දෙවරක් මාසෙකට අටපාරක් සත්‍යායනය කරන්න කියනවා. ඒතකොට දැන් බලන්න බුදුරයන් වහන්සේ මෙතනදී අපිට පෙන්නුවේ අමනුෂ්‍යයෙන් එළවෙන ධර්මයක් නෙමෙයි. දැන් වර්තමානයේ අමනුෂ්‍ය පීඩාවක් ආපුවම අපි මොකද කරන්නේ? අමනුෂ්‍යයෙන් එළවනවනේ නේද? තොයිල් කරලා පිරිත් කියලා එක එක දේවල් කරලා අමනුෂ්‍යයෙන් එළවන්න තමයි යන්නේ. ඒතර අමනුෂ්‍යයෙන් එළවීම කියන්නේ මොකද්ද? අමනුෂ්‍යයන්ට හිංසාවක් කරන අමනුෂ්‍ය හිංසනයක් එතන තියෙනවා. ඒතර බුදුරයන් වහන්සේ මෙතනදී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ අමනුෂ්‍යින් පළවා හරින නෙමෙයි. අමනුෂ්‍යින් ප්‍රියභාවයට පත් කරා. තේන්නද? මේ අමනුෂ්‍යිනොත් භික්ෂුන් වහන්සේලා සමෝ මේ භූමියේ වෙසනාකාරයට තමයි බුදුරයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කරණීය මෙත්ත සූත්‍රයේ සතියකට දෙවරක් සත්‍යායනය කරන්න. සත්‍යායනය කළ මේ කරණීය මෙත්ත සූත්‍රයේ නුවණින් මෙනෙහි කරන්න. මෙහි අර්ථය නුවණින් මෙනෙහි කරන්න. මේ අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වන්න. අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වලා දෙවියන්ට අමනුෂ්‍යයන්ට පින් දෙන්න කියලා. එතකොට දෙවියන් ප්‍රියභාවයට පත් වෙලා දෙවියනුත් ඔබලා දෙගොල්ලම සමගියෙන් මෙතන ජීවත් වෙන්න පුළුවන් තැනට එන්න පුළුවන් කියලා. තේරෙනවද? එතනදී බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කළා මේ කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරන්න, මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථයන් නුවණින් මෙනෙහි කරන්න, මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනා වූ මේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රය කමඨහනක් කරගෙන භාවනාවක් කරගෙන මේ භව නිරෝධය කරා උපයෝගී කර ගන්න කියලා. එහෙනම් දැන් මෙතන තියෙන දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණක්ද? නැහැ. ඒතර කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍යයන් ප්‍රිය කිරීමට දෙවියන් ප්‍රිය කිරීමට පමණක් නෙමෙයි. ඒතර මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට මේ කරණීය මෙත්ත සූත්‍රයේ කමඨහනක් කරගෙන මේ කරණීය මෙත්ත සූත්‍රයේ භාවනාවක් කරගෙන ඔබලා මේ වස් තුන් මාසයේ අවසන් වීමට පෙර ආතුව අනිවාර්යයෙන්ම තුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට මේ ස්වාමින් වහන්සේලා මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේගෙන් දැනගෙන නැවතර වනපදේශයට වඩින්න.
අර පරණ කුටි වලටම වැඩලා තුන් මාසයක් තුල උන්වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය කමඨහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එනම් බලන්න කරණීය මෙත්ත සූත්‍රය කියන මේ සූත්‍රයේ අර්ථය තුල නොනා දෙවියන් ප්‍රිය කිරීම කියන කාරණේ විතරක් නෙමෙයි. දෙවියන් ප්‍රිය කියන එක කාරණයක් තියෙනවා. නමුත් මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කමඨහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තැනට ගන්න කියලා. වර්තමානයේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය අපි ජීවිතයට එකතු කරගන්නේ දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණයි. දෙවියන් සතුටු කිරීම උදෙසා පමණයි. අමනුෂ්‍යයන් සතුටු කිරීම උදෙසා පමණයි. කරණීය මෙත්ත සූත්‍රයේ තුල සැඟවිලා තියෙන උතුම් කමඨාන උතුම් භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ ධර්මතාවයන් අපි මතු කරගන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ කරණීය මෙත්ත සූත්‍රයේ තුලින් මෙන්න මේ උතුම් කමඨාන උතුම් භාවනාව මතු කරලා ගන්න. මොකද කරණීය මෙත්ත සූත්‍රය කියන සූත්‍රය අපේ ඕනෑම බෞද්ධ පින්වතෙකුට ලොකු කුඩා හැම කෙනෙකුටම හොඳින් කටපාඩම් හිටින සූත්‍රය. ඒක වයස් ભેදයක් නැහැ හැමෝටම කටපාඩම් හිටිනවා. මොකද භික්ෂුවක් හැටියට මම කරණීය මෙත්ත සූත්‍රය ඉගෙන ගත්තේ පාසල් යන වයසේ. පාසල් යන වයසේදී අම්මාත් එක්ක රැයට බුද්ධ වන්දනාව කරද්දී තමයි මම කරණීය මෙත්ත සූත්‍රය ඉබේම කටපාඩමෙන් කියන්නේ පුරුදු වුණේ. එතකොට පින්වතුල්ලාට සමහර විට පාසල් වයසේදීම මේ කරණීය මෙත්ත සූත්‍රය අනිත් සූත්‍රයන්ට වඩා කටපාඩම්ව තියෙන්නේ. මොකද සංසාරේ අපි මෛත්‍රී පුහුණු කරලා තියෙන පුරුද්ද නිසාමයි. සංසාරේ මෛත්‍රී පුහුණු කිරීමේ පුරුද්ද සාංශාරික පුරුදු නිසාම ලොකු කුඩා කාටත් අනිත් සෑම සූත්‍රයකටම වඩා ලේසියෙන් පහසුවෙන් කරණීය මෙත්ත සූත්‍රයේ මතකයේ හිටින තත්ත්වය තියෙනවා. බුදුරජාන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය තුලින් අපිට කියන්නේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වෙක් පාරමී දම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද? ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා මේ නිවන් මාර්ගය මතු කරලා. මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ අර්ථයයි කියන්නේ. මොකද මේ අර්ථය දැනගන්න ඕනේ භාවනාවක් හැටියට මේක කමඨාණක් හැටියට වඩන්න. ඒතර බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා නිවන් මාර්ගයට අවතීන. මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න කැමති පින්වතා එහෙම නැත්නම් කුසල් දහම් වඩන්න කැමති පින්වතා මුලින්ම මොකද කරන්න ඕනේ? තමා තමාට අවංක වෙන්න ඕනේ. තමා බුදුරජාණන් වහන්සේට අවංක වෙන්න ඕනේ, ධර්ම රත්නයට අවංක වෙන්න ඕනේ, සංඝ රත්නයට අවංක වෙන්න. මේක තමයි මේ ධර්ම මාර්ගයේ පළවෙනි තැන බුදුරජාණන් වහන්සේ කර්මයේ මෙත සූත්‍රයේදී දේශනා. මෙන්න මේ අවංකභාවය තුල ඉඳගෙන යා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්නේ. පෙරුවන් උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්නේ. ඒතකොට තමා තමාට අවංක වෙමින් තමාගේ සැපේ උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට කරන්නේ. තේන්න දැන් වර්තමාන සමාජයේ හුඟක් අය තමාගේ සැපේට තියෙන වත්පිළිවෙත් කරනවා අඩුයි. මොකද කොතනත් ලෝභ, ද්වේෂ, මෝහයන් තුල තමයි වත්පිළිවෙත් කරන්නේ. එතන මෙතනින් තමා තමාට අවංක වෙච්ච කෙනා සංසාර බය දැක්ක කෙනා තෙරුවන් ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි සද්ධාවට අවංකභාවයට කීකරු භාවයට පත් වුණ කෙනා තමා කෙරෙහි කළ යුතු තමා කෙරෙහි කළ යුතු තුකම් තමා සුගතිය කරා මුලින්ම යන සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරන්නේ කුසලයට අදාළ සංස්කාර රැස් කරන්නේ මේ කුසල් සංස්කාරයත් අනිත්‍යයි කියලා දැකලා නිවන් මාර්ගයට අදාළ සංස්කාරය තත් ජීවිතයට එකතු කරගන්න. තේනවා? එතන බුදුරජාණන් වහන්සේ කර්මීය මෙත සූත්‍රයේ මෙතනින් තමයි පටන් ගන්න. තමා තමාට අවංක වෙන්න. තමා තෙරුවන්ට අවංක වෙලා තෙරුවන් උදෙසා තමා උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. තේනවා? එහෙම ඉටු කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා මෙත් වඩන්න කියලා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී දේශනා කරනවා මේ ලෝකේ බයෙන් මිදුණා වූ සත්වයෝ ඉන්නවා. කවුද බයෙන් මිදුණා වූ සත්වයෝ කියන්නේ? උතුම් රහතන් වහන්සේ. එතකොට මේ උතුම් රහතන් වහන්සේලා මනුස්ස ලෝකයේ තුල ඉන්න පුළුවන්, දිව්‍ය කලවල ඉන්න පුළුවන්, අනාගාමී බ්‍රහ්ම කලවල ඉන්න පුළුවන්. එතකොට මේ බයෙන් මිදුණා වූ රහතන් වහන්සේලා උත්තමයන් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මුලින්ම කියන්නේ මොකද්ද? බයෙන් මිදුණා වූ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ අය සුවපත් වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බයෙන් මිදීමට ගමන් ගන්නා වූ මාර්ගයේ ජීවත් වෙන පින්වතුන්ලා ඉන්නවා. බයෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. ඒ කවුද?
සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන පුද්ගලයෝ මොකද කරන්නේ මේ බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා මේ සෑම බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරන්නා වූ සෑම සත්වෙක්ම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බය කියන කාරණය తాවකාලිකව යටපත් කරගත්තා වූ සත්‍ය ජීවත් වෙනවා తాවකාලිකව එතකොට මේ බය කියන කාරණය తాවකාලිකව යටපත් කරගත්ත සත්‍යෝ කවුද මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයා ඒ බ්‍රහ්මයා නිරේතුරම ධ්‍යාන සමාධිය තුලයි ජීවත් වෙන්නේ ධ්‍යාන සමාධිය තුල පංච නීවරණ යටපත් වෙලා ඒ පංච නීවරණ යටපත් වීම තුල ඒගොල්ලෝ බියෙන් తాවකාලිකව මිදිලයි जीवत्वे गमन करना දිගින් වැඩි දැන් අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට දිගින් වැඩි කියලා දකින සත්වයා කවුද? ඔය නයා පොළඟා පිඹුරා තමයි දිගින් වැඩි කියලා දකින සත්වයා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහසાગරේ යොදුන් ගානක් දිග භූත සත්වින් ජීවත් වෙනවා. ඒතර සමහර විට මහසાગරේ ජීවත් වෙන සමහර මාළු ඉන්නවා මීටර 10ක් 20ක් 30ක් 40ක් 50ක් දිගින් වැඩි. සමහර මූදාශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍ය සත්වයන් ඉන්නවා භූත සත්වයන් ඉන්නවා ඒගොල්ලෝ දිගින් මීටර් 100ක් 100 200 300 දිගයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ජීවත් වෙන දිගින් වැඩි වුණා වූ සෑම සත්වයකින් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරමින් ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී කියනවා මේ ලෝකේ උසින් වැඩි වුණා වූ සත්වයන් ඉන්නවා. දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් උසින් වැඩි කියන්නේ ඕනනම් වැඩි මුණොත් අඩි 6මාරක් උසයි. තිරිසන් ලෝකේ උසින් වැඩිම සත්වයා කියන්නේ අලියෙක් එහෙම නැත්නම් අර ජිරාෆ් කියන සත්තු උසින් වැඩිම සත්වයා. නමුත් මේ අමනුෂ්‍යය ඉන්නවා නෝන සමහර අමනුෂ්‍ය පොල් ගහකට වැඩි උසයි. තේරෙනවා සමහර යක්ෂ කොටස් ඉන්නවා ඒගොල්ලෝ පොල් ගහකට වැඩි උසයි. එතකොට මේ උසින් වැඩි වුණා වූ සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනවා මේ මහතින් වැඩි අය ස්තුල අය. තේනවා දැන් මනුස්ස ලෝකේ සමහර විට මහත අය දැන් මේ මහත්යාගේ ඉනේ කලිසමේ ඉනේ ප්‍රමාණය කීයද කියලා ඇහුවොත් අඟල් 34ක් නැත්නම් 35ක් හරි කියයි. නමුත් සමහර අය ඉන්නවා ඒක අඟල් 60ක් 65ක් වගේ විශාල ශරීර කියන එක. ඒ වගේම අමනුෂ්‍ය ලෝකේ සමහර මේ කැලෑ ආශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍යයන් ඉන්නවා මේ අමු මස් ඉව කරමින් ජීවත් වෙන අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍ය නෝන සමහර විට අලි පැටියෙක් තරම් විශාලයි. ඒගොල්ලෝ මේ මස් උපාදානය කරගෙන ওই මැරිච්ච සමහර අය. ඒගොල්ලෝ මේ අමු මස් කුණු වෙච්ච මස් උපාදානය කරගෙන ජීවත් වෙන අලි පැටියෙක් වගේ විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ මහතින් වැඩි ස්ථුල ශරීර ඇති සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙනවා. ආයිමත් කරණීය මෙත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට පෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද අපේ ඇසට පෙනෙන්නේ? මිනිස්සයා අපිට ඇසට පේනවා, තිරිසන් සතා අපිට ඇසට පේනවා. එතකොට මේ ඇසට පෙනෙන සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද මේ ඇසට නොපෙනෙන්නේ? දැන් දෙවියා එහෙම නැත්නම් බ්‍රහ්මයා නැත්නම් නිරිසතා ප්‍රේතයා අසුරයා කියන කෙනා යක්ෂයා කියන කෙනා අපේ ඇසට පේන්නේ නැහැ. මේ ඇසට නොපෙනෙන සෑම සත්වයකම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපිට ළඟ ඉන්න සත්වයෝ අපිට දුර ඉන්න සත්වයෝ දැන් මගේ ළඟම ඉන්නේ කවුද? දැන් ඔබලා දෙදෙනා මා ළඟ ඉන්නවා නේද? ළඟින්. ඒ වගේම මේ ළඟ ඉන්න සත්වයෝ දුරින් සිටින සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන කෙනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අපිට හිතවත් සත්වයෝ ඉන්නවා. තේන්නාද? අපිට කැමති අපිට ආදරය කරන සත්වයෝ ඉන්නවා. අම්මලා තාත්තලා ඥාතීන් හිතවතුන් කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කරන අය
මේ සෑම කෙනෙක්ම අපිට හිතවත්ව ජීවත් වෙන සත්වයෝ මේ හිතවත්ව ජීවත් වෙන සෑම සත්වයෙක්ම සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා මෙස්සිත පතරෝමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට අහිතවත් සත්වයෝ ඉන්නවා. එහෙනම් අපිට අකමැති අපිට ආදරේ නොකරන සත්වයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙනෙකුගේ දියුණුවට අකමැති අය, චෝදනාවට රුචි අය, මෙවැනි සෑම අපිට අකමැති සත්වයෝත් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙච්චිත පතරොමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර දැන් බලන්න කර්ණීයමෙත සූත්‍රයේ අර්ථයේදී බුදුරයන් වහන්සේ මුලින්ම කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කරලා, කුසලයේ තුල මතු කරලා නිවන් මාර්ගය උදෙසායි බුදුරයන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට මේ නිවන් මාර්ගයට කැමැති පින්වතා මොකද කරන්න ඕනේ? මුලින් තමා තමාට අවංක වෙන්න ඕනේ. දෙවනුව බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට අවංක වෙන්න ඕනේ. අවංක වෙලා තෙරුවන් උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරන්න ඕනේ. තමාගේ සැපේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරනවා කියන්නේ සද්ධාව, සීලය, දානය, මෛත්‍රිය තුන ශක්තිමත් වෙනවා. එතකොට එහෙම වෙලා දැන් මෙන්න බලන්න වියෙන් විදුනා වූ සත්වයන්ගේ පටන් ක්‍රමානුකූලව මේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ දස දිසාවෙම සිටින සත්වෙින්ද මෙසිත පතුරන්න කියලා. දැන් මේ දස දිසාවටම සත්වෙින්ද මෙසිත පැතුරුවාට පස්සේ මොකද වෙන්නේ? බුදුරයන් වහන්සේ එතනදී කර්මීයමෙත සූත්‍රයේ අර්ථය මතක කරලා ගනිද්දි මොකද්ද අපිට දකින්න තියෙන්නේ? දස දිසාවටම මෙසිත පතුරවගෙන ඉන්න කෙනා නිරේතුරුවම සීලෙන් පරිපූර්ණභාවයට පත් වෙච්ච කෙනෙක්. සද්ධාවෙන් පරිපූර්ණභාවයට පත් වෙච්ච කෙනෙක්. එතකොට සද්ධාවත් සීලයත් තුළින් මෛත්‍රිය තුල යා මෛත්‍රියෙන් දස දිසාවට මෙයා මෙසිත පතුරවගෙන ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිසංස 11ක් යාගේ ජීවිතේට එකතු වෙනවා කියලා. මොනවාද ඒ ආනිසංස? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හින පේන්නේ නැහැ, දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යින්ට ප්‍රිය වෙනවා, ශරීරයේ ප්‍රසන්න භාවයට පත් වෙනවා, වස විසෙන් හානි වෙන්නේ නැහැ, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ උපදිනවා. තේන දැන් කීයද ආනිසංස ආවේ? 11ක් ජීවිතේට එකතු වුණා. ඕනෑම කෙනෙක් නොනා ඒ ආනිසංස 11ගෙන් අවසාන ආනිසංස දෙක අත්විඳින්නේ නැහැ. මොකද අවසාන ආනිසංස දෙක සිහි මුලා නොවි මැරෙනවා කියන කාරණය දකින්නේ මැරෙන කම් ඉන්නේ පැ නේද? සුගතියේ ඉපදෙනවා කියන කාරණේ දකින්න මැරෙන. නමුත් මෛත්‍රියේ තියෙන ආශ්චර්යය තමයි නෝනා මෛත්‍රිය මේ ආකාරයෙන් දස දිසාවට වැඩෙද්දී එයා සිහි මුලා නොවි මරණයත් සුගතියේ උපත දෙකම ජීවිතේදීම දකින්න. මැරෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. මරණාට පස්සේ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ජීවිතයේ තුලදී මෙයා සිහි මුලා නොවි මරණයත් සුගතියේ උපතත් කියන කාරණා දෙක ජීවත් වෙද්දී මෙයා දකින්න. ඉගෙන මෛත්‍රිය වඩන කෙනා අනිවාර්යයෙන්ම සීලයෙන් පරිපූර්ණ වෙනවා හේතුඵල ධර්මයක්. සීලයෙන් පරිපූර්ණ වෙලා මෛත්‍රිය වඩන කෙනා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙනවා හේතුඵල ධර්මයක්. ඒ කෙනා නෝනා මැරෙන්න පෙර ආතුව සිහි මුලා නොවි මරණය දකිනවා. එයා මැරෙන්න පෙර ආතුව සුගතියේ උපත දකිනවා. එහෙනම් බලන්න දස දිසාවට මෙත් වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ ආනිසංස 11ක ඵලයක් ලබන පුද්ගලයෙක් බවට අපිව පත් කරන මේ කර්ණීයමෙත සූත්‍රයේ අර්ථය කියන්නේ. එතකොට මේ ආනිසංස 11ක් තියෙන පුද්ගලයෙක් බවට දැන් අපිව පත් කරලායි තියෙන්නේ මෙතන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනිසංස 11ම ජීවිතයට එකතු කරගත්තාට පස්සේ මේ ආනිසංස 11 නිසාම මේ මෛත්‍රී ආනිසංසයන් නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා මෛත්‍රිය කෙරෙහි හිත ඍජු පිටනවා කියලා. මෛත්‍රිය කෙරෙහි හිත ඍජු. ඇයි ඍජු කියන්නේ මොකද්ද? සැලෙන්නේ නැහැ. සැකයක් නැහැ. මොකද එයාට ආනිසංස පිළිබඳ සැකයක්. එයා ආනිසංස 11 ජීවිතයෙන් අත්දකිනවා. අත්දකිමිනුයි මෛත්‍රිය තුළ ඉන්නේ. අත්දකින නිසා මෙයා මෛත්‍රී ආනිසංස කෙරෙහි සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ ජීවිතය තුළින් දකිනවා. එතනදී මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නැහැ, අවිශ්වාසයක් නැහැ මෛත්‍රිය කෙරෙහි. ඒ ඍජුව පිහිටන්නා වූ හිත බුදුරයන් වහන්සේ කියනවා සංසිඳෙනවා කියලා. සංසිඳෙනවා කියන්නේ මොකද්ද? ධර්මයේ පස්සද්ධියට පත් වෙනවා, ධර්මයේ සැහැල්ලුවට පත් වෙනවා. ඒ පස්සද්ධිය සකස් වුණා වූ හිත බුදුරයන් වහන්සේ කියනවා සමාධිමත් භාවයට පත් වෙනවා කියලා. ඔන්න එක අදියරක් කර්ණීයමෙත සූත්‍රයේ. දැන් අතනින් මුලින් පටන් ගත්ත බුදුරයන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්න හේතු වෙන්නා වූ කාරණයෙන් පටන් අරගෙන දස දිසාවටම මෛත්‍රිය වඩලා ඒ ආනිසංස 11 ජීවිතයට එකතු කරගෙන ඒ ආනිසංස තුලින් අන්න යා මොකද කරන්නේ? මෛත්‍රී සමාධිය සකස් කර ගන්න. සමාධිමත් මෛත්‍රී හිතක් යා සකස් කර ගන්න.
මේක මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ එක අදියරක්. එහෙනම් මෙතන තමයි ලෞකික අදියර. මෙතන මේ මෛත්‍රිය තුලින් සමාධිමත් හිතක් සකස් කරගත්ත කෙනා ඊළඟට මොකද්ද කරන්නේ? අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට කියනවා දැන් ඔබ මේ මෛත්‍රිය විදර්ශනා නුවණ උදෙසා භාවනාවක් කමටහනක් කරගන්න කියලා. මෙන්න මේ මෛත්‍රී භාවනාව කමටහනක් කරගෙන විදර්ශනා නුවණ මතු කරගත්ත නිසායි එදාර අමනුෂ්‍ය බියටපත් වුණ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම වස් කාලයේ අවසානයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දැන් යා මෛත්‍රී සමාධියෙන් පරිපූර්ණයි. හිත සමාධිමත් වෙලා හිත මෛත්‍රිය තුල තියෙන්නේ. ඒ සමාධිමත් හිත තුලින් අන්න දැන් යා දකිනවා මොකද්ද දකින්නේ? මේ මෛත්‍රියේ සෑම ආනිසංසයක්ම අනිත්‍යයි කියන කාරණා. දැන් මේ මෛත්‍රී සමාධිය සකස් වෙන වෙලාව දක්වා එයා මුළු ආරෂ්ඨාංගික මාර්ගයේම ලෞකික විදියට යාට වැඩිලා තියෙනවා. සම්මා සමාධිය සකස් වෙලා ලෞකික සම්මා සමාධිය සකස් වෙලා. ඒතොර මේ ලෞකික සම්මා සමාධිය තුල ඉඳන් මේ මෛත්‍රිය තුලින් ලබා ගත්තා වූ එයා මොකද කරන්නේ? මේ මෛත්‍රී ආනිසංස සියල්ලම අනිත්‍යයි කියලා දක්වනවා. එයා දකිනා කොච්චර සීමුලා නොවි මැරුණත් අපි නැවත සීමුලාවටපත් වෙලා මැරෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර සුගතියේ ඉපදුනත් අපි ආයිමත් දුගතියට වැටෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර රූමත් ශරීරයක් මෛත්‍රියේ තුලින් ලබා ගත්තත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. එයා මෛත්‍රී ආනිසංස විදර්ශනා නුවණින් දකිනවා. ඒතර මෛත්‍රී ආනිසංස විදර්ශනා නුවණින් දැකලා එයා නුවණින් දකිනවා මං සංසාරේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා අතීතේ එර්ධියෙන් ගමන් කරලා තිනවා. පටිච්ච සමුප්පන්නෝ ඉපදිනවා. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස්සනම් එර්ධියෙන් මම ගමන් කරලා තිනවා. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරම් මං රූපාවචර අරූපාවචර භ්‍රමතලවල කල්ප ගණන් ජීවත් වෙලා තිනවා. අතීතේ මෛත්‍රිය ජීවිතය තුලින් පුහුණු කරලා මම ඊටමත් ලස්සන ස්වරූපී සක්විති රජවරු වෙලා සක්‍රියා වෙලා මම ඉපදිලා තියෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අන්න බලන්න අතන ලෞකික සම්මා සමාධිය තුලට ඇවිල්ලා දැන් යා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා දැන් මේ සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයේ සකස් වෙන මොහොතේම එයා දකිනවා මේ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා. එනිසා නිරේතුරුවම දැන් මෙතෙක් පළවෙනි අධ්‍යයන කර්මීය මෙත්ත සූත්‍රයේදී මේ ලෞකික මෛත්‍රිය ජීවිතයට එකතු කරගත්තා ආස්වාදයට බැඳුනා. දැන් මේ ආස්වාදය තුලින් අපි හිත සමාධිමත් භාවයට ගෙනාවට පස්සේ ඒ සමාධිය උපයෝගී කරගෙන මෛත්‍රිය විදර්ශනා නුවණින් දකිනවා. ඉගෙන මොකද්ද මෛත්‍රිය? ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න. ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා නුවණ මුසු මෛත්‍රිය. අධිගමයන් කරා අපිව අරන් යන ප්‍රඥාව මතු කරලා දෙන මෛත්‍රිය තමයි ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ. ඒතර දැන් බුදුරජාන් වහන්සේ මෙතනදී ආර්ය මෛත්‍රිය මතු කරන මාර්ගය පෙන්වුවා. කොහොමද පෙන්වුවේ? මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්න එපා. ඔබ කොච්චර මෛත්‍රී වඩලා දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණත් ඒ ප්‍රියභාවයට පත් වෙන සමාජය තුල ඔබට කොච්චරනම් යහපත් ප්‍රතිචාර ලැබුණත් ඒ ප්‍රතිචාරයන්ට බැඳෙන්න එපා. මොකද ඒ ප්‍රතිචාර කියන්නේ සංස්කාරයක්. සංස්කාරය කියන්නේ අනිත්‍ය වූ ධර්මයක්මයි. එනිසා ඔබ කොච්චර මෛත්‍රී භාවනා වැඩිලා කොච්චර ලස්සන රූපේ ප්‍රසන්න වුණත් ඒ ප්‍රසන්න රූපයට බැඳෙන්න එපා. ඒ ප්‍රසන්න භාවය කියන්නේ සංස්කාරය. තේරෙනවද? ඒ සංස්කාරය අනිත්‍ය වූ දෙයක්. ඔබ මෛත්‍රී වඩලා ඔබ කොච්චර සමාජය තුල ජනප්‍රියභාවයට පත් වුණත් ඒ ජනප්‍රියභාවයට බැඳෙන්න එපා. ජනප්‍රියභාවය කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය අනිත්‍ය වූ ධර්මයක්. ඒතකොට දැන් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න විදර්ශනා නුවණ එයා සකස් කරගත්තා. එන්න ආර්ය මෛත්‍රිය දැන් එයා තුල වැඩෙනවා. එයා මෛත්‍රී ආංශයන්ට බැඳෙන්නේ නැහැ. එයා ආර්ය මෛත්‍රිය ජීවිතයට උපයෝගී කරගෙන අන්න බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරනවා. කොහොමද අවසන් කරන්නේ? මේ ආර්ය මෛත්‍රිය තුලින් කාමයන්ගේ නිසරුභාවය දකිමින් සංසාර බය දකිමින් සක්කාය දිට්ඨිය සිඳිමින් නැවත මව් කුසකට නොයන. එහෙනම් නැවත මව් කුසකට නොයන අනාගාමී බ්‍රහ්මතලයක උප්පත්තිය සකස් කරගන්න බ්‍රහ්මේ වෙන්න කියන තැන තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය නවත්තන්නේ. එහෙනම් බලන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේ වර්තමානයේ හැම ලොකු කුඩා කවුරු සත්‍යායනය කළත් මේසා ගැඹුරු ධර්මයක් මේසා ගැඹුරු අර්ථයක් කරණීය මෙත්ත සූත්‍රය තුලින් දකින්නේ නැහැ. එනිසා කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට ප්‍රිය වීම සඳහා පමණක් නෙමෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම සඳහා පමණක් නෙමෙයි.
ඒකත් හේතුවක් එතනදී බුදුරජාණන් වහන්සේ අපිට දෙන ලස්සනම ආදර්ශය තමයි වර්තමානයේ ගොඩාක් ඒක තේරුම් ගන්න ඕනේ මොකද වර්තමානයේ gedaraka අමනුෂ්‍යේ പ്രേත දෝෂයක් භූත දෝෂයක් තියෙනවා කියලා දැනගත්තාම මේගොල්ලෝ මොකද කරන්නේ പ്രേතයන් නෙලවන්න තොইল කරලා බලි තොইল කරලා අප්‍රමාණ අමනුෂ්‍ය හිංසනයක් කරගන්න නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශය දෙන්නේ මොකද්ද අමනුෂ්‍යේ නෙලවීම නෙමෙයි දැන් එදා බුදුරජාන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අමනුෂ්‍යයින් එළවන්න අමනුෂ්‍යයින් පළවා හරින ධර්මයක් කිව්වනම් මොකද වෙන්නේ බුදුරජාන් වහන්සේ කවදාකවත් එහෙම ධර්මයක් කියන්නේ ඇයි එතන අමනුෂ්‍ය හිංසනයක් සිද්ධ වෙන්නේ එතන මේ අමනුෂ්‍ය හිංසනය නෙමෙයි බුදුරජාන් වහන්සේ එතනදී මේ ආදර්ශයෙන් දෙන්නේ මේ අමනුෂ්‍යයින් ප්‍රියභාවයට පත් කරගන්න ඔබලා මේ කැලේ ජීවත් වෙනවා වගේම ඒ අමනුෂ්‍යයින්ගේ තිප්පලවල ඒගොල්ලන්ගේ උපාදානයන් ඒව වළක්වන්නේ නැහැ මේ කුටිය ඔබ ඔබේ කරගෙන ජීවත් වෙනවා වගේම මේ ගහ මගේ කරගෙනයි මේ දෙවියන් ජීවත් වෙන අමනුෂ්‍යයා ජීවත් වෙන. එතකොට අපි මේ දෙවියා වෙතනින් එළවනවා කියන්නේ අපිව කුටියෙන් එළවනවා හා සමාන වැඩ නේද? ඒ නිසා නිරේතුරුවන් බුදුරජාණන් වහන්සේ කරණීයමෙත සූත්‍රයේ තුරින් වර්තමාන සමාජයට දෙන එක පණිවිඩයක් තමයි අමනුෂ්‍ය ප්‍රශ්නවලදී අමනුෂ්‍යයා එළවනවා කියන තැනට ඇවිල්ලා පීඩා කරනවා කියන තැනට ඇවිල්ලා අමනුෂ්‍ය හිංසනයට අදාළ බලවත් අකුසල් කරගන්න එපා. මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අමනුෂ්‍යයා සතුටට පත් කරලා එයාව ප්‍රියභාවයට පත් කරලා එයාව බියෙන් මුදවලා එයාත් එක්ක සමගිව අපේ කටයුත්ත කරගෙන අපිට මෙතනින් ගැලවිලා යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරුවම දකින්න කරණීය මෙත්ත සූත්‍රය තුල ඊළඟ ජීවිතේ අනාගාමි බ්‍රහ්මතලයක උතුම් බ්‍රහ්මීක් බවට පත්වීමට අවශ්‍ය කමඨහනත් ඒ වගේම භාවනාවත් ගැබ් වෙලා තියෙනවායි කියන කාරණේ දකිමින් ඕනේ අපි කරණීය මෙත්ත සූත්‍රයේ ජීවිතයට එකතු කරගන්න. එනිසා පිංගතුල්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කරණීය මෙත්ත සූත්‍රය සත්‍යායනය කරනවා වගේම දෙවියන්ට පින් දෙනවා වගේම නිරේතුරුවම කරණීය මෙත්ත සූත්‍රය නැවත මව් කුසකට නොයන සක්කාය දිට්ඨිය සිඳෙන කාමයන්ගේ නිසරුභාවය දකින අනාගාමි බ්‍රහ්මෙක් බවට පත් වෙනවායි කියන කාරණය තුල දකි. ඒ කාරණය තුල දකෙමින් නිරේතුරුවම දස දිසාවටම මෛත්‍රී පතුරවමින් ජීවත් ස්වාමීන් වහන්සේ දස දිසාවටම මෛත්‍රිය පැතුරුවයින් පසු පුද්ගලයෙකු වටා නිර්මාණය වන පරිසරය කොයි ආකාරයෙන්ද? එතකොට දස දිසාවටම මෛත්‍රී පතුරවද්දී අර බුදුරජාන් වහන්සේ සූත්‍රයේ දේශනා කරන බයෙන් මිදුණා වූ සත්වයින්ගෙන් පටන් අර සෑම සත්වයකටම අපි මෙත්සිත පැතුරුවා වෙනවා. ඒ නිසා නිරේතුරුවම දස දිසාවටම මෛත්‍රී පතුරවමින් ජීවත් වෙන්න කියලායි බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කරන්නේ. පින්වතුල දැස් පියාගන්න මං කිව්වට පස්සේ කියන්න. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්න සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්න සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්න දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්න දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්න දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යටි දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝද කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී මේ ආකාරයෙන් දස දිසාවටම බියෙන් මිදුණා වූ සත්වයින්ගේ පටන් බියෙන් මිදීමේ මාර්ගයේ ගමන් කරන්නා වූ සත්වයින්ගේ පටන් සියලුම සත්වයින්ට මෙත් සිත පතුරවමින් ජීවත් වෙලා ඒ මෛත්‍රී සිතත් විදර්ශනා නුවණින් දැකලා අවසානයේ නැවත මෞකසකට නොවෙන අනාගාමී බ්‍රහ්මතලයක උප්පත්තියක් සකස් කරගන්න කියන අර්ථයයි කර්ණීය මෙත් සූත්‍රයේ තුලින් බුදුරජාන් වහන්සේ පින්වතුන්ලාට මතක් කරන්නේ.